අද ටිකක් දාඩිය වහන්සින් කරන වීඩියෝ එකක්. මේ ලංකාවේ මේ දවස්වල තියෙන ඉන්ධන අර්බුද, ආර්ථික අර්බුද සහ මිකී නොකී විවිධ අර්බුද මැද්දේ ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි නැවත මේ බයිසිකලයට එන්න ඕනේ කියන කාරණාව. හැබැයි මේ සංකල්පයේ ඊළඟ පියවර තියන්න පුංචි ගැටලු ටිකක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කොච්චර ප්‍රායෝගිකද මේ බයිසිකලයක් භාවිතා කරන එක ගමන් බිමන් යන්න. ඒ වගේම ලංකාවේ තියෙන දේශගුණය කොච්චර ගැලපෙනවද? අපිට ලංකාවේ තත්ත්වවලට නිවැරදිම හරියටම ගැලපෙන බයිසිකල් වර්ගය මොකක්ද? අපි මේකට යම්කිසි ආයෝජනයක් කරොත් බයිසිකලයකට අවුරුද්ද අවසානයේ අපිට වාසියක් තියෙනවද? මේ වගේ කාරණා ගොඩක් නිසා තාම ගොඩක් අය මේ බයිසිකලේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ටිකක් මැලි වෙලා තියෙනවා. අන්න ඒ වගේ කට්ටියට මේ සියලුම කාරණා කැටි කරලා එක තනි වීඩියෝ එකකින් මම මේ කරුණු ටික විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හිතන දේ කියන්න නෙමෙයි, විද්‍යාත්මකව විග්‍රහයක් සහිතව අපි මේ කාරණා දැනගන්නේ කොහොමද? මම හිතනවා රටක් විදිහට මේ වගේ මූලික සංකල්ප මත ඉඳලා මේ කාරණා විග්‍රහ කරලා අපි සමාජයක් විදිහට තීරණ ගන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා තමයි මම වගේ පෞද්ගලිකව මම ගොඩක් කැප වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, දර්ශනවාදය වගේ මේ වගේ සංකල්ප, මේ සංකල්ප මත හිතන සමාජයක් ගොඩනගන්න ඒ අවශ්‍ය කරන මේ මූලික අඩිතාලම දාන්න පුංචි විදියකට හරි උදව් වෙන්න තමයි මම කල්පනා කරන්නේ. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ වගේ සංකල්ප මතින් පිරිපුන් සමාජය රටක් විදියට ඉස්සරහට යන්න අපිට ගොඩක් උදව් වෙනවා කියන කාරණාව. මේ බයිසිකලය ගැන හිතන බොහෝ දෙනෙක් දැන් මේක හිතන්නේ කාලයකට පස්සේනේ, පොඩි කාලේ ගොඩක් වෙලාවට බයිසිකල් පැද්දායින් පස්සේ මේ දැන් මේ තියෙන අර්බුදත් එක්ක තමයි ඒ ගැන හිතන්නේ. ගොඩක් අය හිතන පුංචි චකිතයක් තියෙන මේ කාලයකට පස්සේ බයිසිකලයකට නැග්ගාම අපිට මේක ප්‍රායෝගිකව පැදගෙන යන්න මේ පුළුවන් වෙයිද කියලා ඔය වගේ කාරණාත් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ. මොකද මේ ෆිසික්ස් අනුව ගත්තාම, භෞතික විද්‍යාව අනුව ගත්තාම බයිසිකලය කියලා කියන්නේ හරිම විශිෂ්ට නිර්මාණයක් සමබරතාවයේ සඳහා. දැන් මේ බයිසිකලයට ඕගොල්ලෝ පුද්ගලයෙක් මේ බයිසිකලයේ උඩ නැගලා ඒකේ මේ ඒක හැසිරුවත් නැතත් බයිසිකලයකට හැකියාවක් තියෙනවා තමුන් විසින් තමුන්ව සමබර කරගන්න. ඒක හරිම විශිෂ්ට නිර්මාණයක් යැතින් ගත්තාම. දැන් මේ සමබරතාවය ගැන අපිට තියෙන හොඳම සරල උදාහරණයක මම මේක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දෙන්නම්. මේ බිය පොඩ්ඩක් මේක නැති කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතකද අපි මේ සමබරතාවය ගැන අපි කතා කරනකොට අපි කරන පුංචි ක්‍රියාකාරකම අපි පොඩි කාලේ ගොඩක් කරලා තියෙනවා. ඒක තමයි මේ අපිට පුළුවන් රිටක් සමබර කරන්න අපේ ඇඟිලි තුඩුවක් මත. එහෙම නේද? අපි මොකද කරන්නේ? අපි රිටක් ඇඟිලි තුඩුවක් මත තියලා අපිට පුළුවන් මේ ඇඟිල්ල හිට මෙහෙට කරලා රිට සමබර කරන්න. එතනදී මොකද වෙන්නේ? දැන් සාමාන්‍ය අපේ ඇඟිල්ල අපි නිශ්චලව තියාගෙන අපි රිටක් අපේ ඇඟිල්ල මත තිබුණ ගමන් මොකද වෙන්නේ? මේක අනිවාර්යයෙන්ම මේ රිට පල්ලෙහාට වැටෙනවා. ඒකට හේතුව තමයි මේ රිටේ තියෙන බර ඒ රිටේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ ඇඟිල්ල මගින් ප්‍රතික්‍රියා බලය අපි කියන රියක්ෂන් ෆෝස් එකක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ රියක්ෂන් ෆෝස් එකයි අර මේ රිටේ බරයි එකම රේඛාව මත ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඇතිවන ව්‍යාවර්තය නිසා මේ දිශාව ප්‍රතිවිරුද්ධ, ඒ වගේම එකම ක්‍රියාකාරී ලක්ෂයකින් නොවන නිසා මොකද වෙන්නේ? යම්කිසි කරකැවීමක් මේ රිට මත ක්‍රියාත්මක වෙලා රිට වැටෙනවා. අපි මොකද කරන්නේ? සමබර කරන්න සෑම විටම යම්කිසි දිශාවකට මේ අර රිට හැරෙන්න යනකොට අපි ටක් ගාලා ඒ පැත්තට අපි ඇඟිල්ල ගන්නවා. එහෙම කරලා අපිට පුළුවන් නේද රිටක් සමබර කරන්න? අන්න ඒ ක්‍රියාකාරකම, අන්න ඒ ප්‍රින්සිපල් එක, ඒ වගේම අපේ කිසිම අවශ්‍යතාවයක් නැතුව මේ බයිසිකල ඇතුළේ තියෙනවා. මේ බයිසිකලය යම් කිසි දිශාවකට මේ නැමෙනවා කියලා හිතන්නකො වැටෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ බයිසිකලේ හැකියාවක් තියෙනවා. මේක ඉදිරිපස රෝදය මොකද වෙන්නේ? සෑම විටම ඒ හැරෙන පැත්තට බයිසිකලේ හැරනවට වඩා වැඩිපුර හැරෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? ඒ බයිසිකලේ ඒ දිශාවට ගමන් කරලා අර බයිසිකලේ ගුරුත්ව කේන්ද්‍රයයි මේ රෝද දෙක මත යෙදෙන මේ රියක්ෂන් ෆෝස් එක, ක්‍රියාකාරී උඩුකුරු බලය දෙක නැවත එක මට්ටමකට ගේනවා. ඒක නිසා ඇත්තටම අපේ ලොකු මේ සහභාගීකයක් නැති වුණත් මේ බයිසිකලයකට පුළුවන් තමුන්ව සමබර වෙන්න. ඒකින්ද ඔබට තියෙන්නේ ඇත්තටම බයිසිකලයට නැගලා යම්කිසි වේගයක් දෙන්න. ඉතින් මේක හරි විශිෂ්ට නිර්මාණයක්ද? ඇත්තටම මේ බයිසිකලේ ක්‍රියාකාරීත්වය ගැන පුංචි කාරණා මතක් කරන්නේ. මේක තමයි ඇත්තටම අද වෙනකම් මේ බයිසිකලේ ක්‍රියාකාරීත්වය තවම 100%ක් මෙහෙමයි වෙන්නේ කියලා අපි දැනගෙන හිටින්. ඇත්තටම මිනිස්සු දන්නේ නැහැ. ඇත්තට තවමත් ඒ ගැන ගොඩාක් පරීක්ෂණ කරනවා.
ඉතින් ඒ අනුව විවිධ අලුත් බයිසිකල් ඩිසයින් නැවත නැවත එන කාරණාව ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේක මේ ප්‍රින්සිපල් එක අනුව ඔයගොල්ලෝ මතක තියාගන්න. අපිට තියෙන්නේ අපිට මේක ඇත්තට සමබරතාවයේ පිළිබඳ එහෙම ලොකු ගැටලුවක් තියාගන්න එපා. ඒ කියන්නේ බයිසිකලයට යම් කිසි වේගයක් තියෙනවා නම් ඉදිරි දිශාවට ඒකට පුළුවන් තමුන් විසින්ම තමුන් සමබර කරගැනීමට. හැබැයි මම බයික් එකක ආදරයම කරන ලක්ෂණය ඕක නෙමෙයි. මේ බයික් එකක තියෙන බයිසිකලයක තියෙන පාපැදියක තියෙන කාර්යක්ෂමතාවය. මේ භෞතික විද්‍යාව අනුව ගත්තාම බයික් එකක් කියන්නේ හරියට මැජික් එකක් වගේ. දැන් මේ අපි බයිසිකලය භාවිත කරන්නේ ගමන් යන්නනේ. හැබැයි සාමාන්‍යයෙන් අපි ගමන් යන විදිය තමයි අපි දන්නවා මේ පයින් ඇවිදගෙන යනවා. මේ ඇවිදිනවා කියලා කියන්නේ හරිම අකාර්යක්ෂම ක්‍රමවේදයක්. අපි දන්නවාද අපි භූමියට සමාන්තරව අපි ගමන් කරනවා කියලා හිතන්නකෝ. හැබැයි අපි භූමියට සමාන්තරව ගමන් කරාට අපි භූමියට ලම්බකව අපේ බර උස්සන. අපි අඩි තියනවා කියලා කියන්නේ අපේ බර යම් කිසි ප්‍රමාණයක් උස්සලා තව පියවරක් ඉස්සරහින් තියෙන්න ඕනේ. ඒතර අපි ඇවිදිනවා කියලා කියන්නේ ඇත්තට භූමියට සමාන්තරව අපි ගමන් කරාට භූමියට ලම්බකව අපේ බර උස්ස 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 තියනවා වගේ. එතකොට මේකටත් වඩා ඇත්තටම දුවනකොට ඒක ඊට වඩා වැඩි. මොකද දුවනකොට අපේ භූමියට සාපේක්ෂව අපි බර උස්සන ප්‍රමාණය, ඒ කියන්නේ උස ප්‍රමාණය වැඩි. මොකද දුවනකොට ටිකක් ඉහළට අපේ ශරීරයේ එසවෙන හින්දා. දැන් සාමාන්‍යයෙන් ඇවිදිනකොට කැලරි 56ක් විතර කිලෝමීටරයක් සාමාන්‍ය වේගයකින් කිලෝමීටරයක් ඇවිදින්න කැලරි 56ක් විතර බර්න් වෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්න. දුවනකොට ඊට වඩා වැඩි. මම කිව්වා අර හේතුවෙන් හින්දා කැලරි 69ක් විතර බර්න් කරනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ බයිසිකලයක් වදිනකොට අර දුවන වේගෙට වගේ ඊටත් වඩා වැඩි වේගයකින් මේ අපි බයිසිකලයක් පැදගෙන ගියොත් කැලරි 16යි කිලෝමීටරයකට වැය වෙනවා. මම කොච්චර උත්කෘෂ්ඨවත් මේ නිර්මාණයක්ද කියලා. ඒකට හේතුව ඇත්තටම භෞතික විද්‍යාවන් තමයි. දැන් ඔයගොල්ලෝ බයිසිකලයක් පැඩල් කරනකොට මොකද වෙන්නේ? ශරීරයේ මේ උස ප්‍රමාණය ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඕගලන්ගේ ශරීර අර අපේ කකුල් වල චාලක ශක්තියක් ගොඩනැගීමක් සිද්ධ වෙනවා. නමුත් අර විභව ශක්තියේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒකයි බයිසිකලයක් පදිනවා කියන්නේ හරිම කාර්යක්ෂම මේ ක්‍රමවේදයක් කියන්නේ මේ ගමන් බිමන් සඳහා. කොච්චර කාර්යක්ෂමද කියලා මම කියන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි මොනවාද ගමන් බිමන් යන්න අපි කාර් එකක් ගත්තා කියන පෙට්‍රල් ලීටරයක් ගැව්වොත් කාර් එකකින් සාමාන්‍ය කිලෝමීටර් 12ක් 13ක් උඩරිම අපි කියන 20ක් කියලා හයිබ්‍රිඩ් එකක් ගත්තාම කිලෝමීටර් 20ක් පැද්දා කියලා හිතන්නකෝ. උඩරිම කාර් එකකින් ගත්තාම ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ බයිසිකලේ, මම මේ අතේ තියන් ඉන්න මේ බයිසිකලේ, මේ බයිසිකලයට අපි පෙට්‍රල් ලීටරයක තියෙන එනර්ජි එක දුන්නා. මේක පේදුරුතුරුවේ ඉඳලා පේදුරුතුඩුවේ ඉඳලා මම ගමන් ආරම්භ කළොත් දෙවුන්දරුතුඩුවට ඇවිල්ලා මොනාර රොටියක් ප්ලේන් ටිකක් බීලා නැවත ආයේ පේදුරුතුඩුවට යන්න පුළුවන් කිලෝමීටර් 1000ක්. විශ්වාස කරන්න කිලෝමීටර් 1000ක් ගමන් කරන්න පුළුවන් එක එනර්ජි. මේකේ ආරම්භ කියන්නේ මයිලේජ් කියලා. ඒ කියන්නේ 1 කිලෝමීටර් 1 පෙට්‍රල් ලීටරයට ගමන් කරන දුර ප්‍රමාණය කිලෝමීටර් 1000කටත් වැඩි. එහෙනම් ලංකාවේ එක කෙළවරේ ගිහින් අනික් කෙළවරට ගිහින් ආයේ අනික් කෙළවරට යන්න පුළුවන්. එහෙනම් විශ්වාස කරලා බලන්න රටක් විදියට ඇත්තටම මේ විහිළුවට කතාවට නෙමෙයි ඇත්තටම මේ බයිසිකල් කියන එක අපේ මේ අපේ ගමනාගමනයට ප්‍රායෝගිකව බද්ධ කරන්න පුළුවන් නම් හැම තෙල් බිඳුවම අපි ආනයනය කරන රටක් විදියට කොච්චර ඉම්පැක්ට් එකක් ඒක ඇතුලේ තියෙනවාද කියලා. ඒක ඒ ඇත්තටම මේ අපේ මේ මේ සෞඛ්‍ය අතින් ගත්තාම කොච්චර ඉම්පැක්ට් එකක් තියෙනවද. අන්න ඒකයි මම ඇත්තටම මේ බයිසිකලයට ගොඩාක් ආදරේ කරන්නේ. දැන් මේ තියෙන්නේ අපි ගෙදර භාවිත කරන සයිකල් එක. ආයේ හොඳටම වැඩගත්තු බයිසිකලයක් පේනවනේ. මේක සම්පූර්ණ කට්ට පවා ගෙවිලා තියෙනවා. හොඳටම වැඩගත්තු බයිසිකලයක් අවුරුදු 10කට වැඩි. මේ බයිසිකල් වල තියෙන හරි තව සුවිශේෂී දෙයක් තමයි මේ වගේ යාන්ත්‍රණ ඉතාම ඩියුරබල්. ගොඩක් කල් පවතිනවා. ඒ කියන්නේ මේවා හදලා මේවා නැවත ඔප්ටිමයිස් වෙලා මේ ඇත්තටම කැඩෙන ප්‍රමාණය හරි අඩු. මේක මතක තියාගන්න මේක වෙළඳපොලේ තියෙන හොඳම වර්ගයේ අවිල්ලා අර බ්‍රෑන්ඩඩ් බයිකලයක් නෙමෙයි. මේ සාමාන්‍ය චයිනීස් බයිසිකලයක්. නමුත් මේක අවුරුදු 10කට වඩා වැඩ කළා තියෙනවා. ඇත්තටම සෑහෙන්න දූපු බයිසිකලයක්. මේ ළඟදී මේ ගියර් මාරු කරා. ඒ ඇරෙන්න මේ ගිය නෙමෙයි බ්‍රේක්ස් මාරු කරා. ඒ ඇරෙන්න කිසිම මේකේ බ්ලඩක් ආවෙත් නැහැ. පේනවනේ පාවිච්චි කරලා තියෙන හැටි. ඉතින් මේක බලන්න මේ වගේ බයිසිකලයක් ගෙදරකට තිබීම ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ගත්තාම කෙසේ වුණත් ඇත්තටම හොඳ ඉන්වෙස්ට්මන්ට් එක. අවුරුදු 10ක් පාවිච්චි කරපු බයිසිකලයක්.
බාන අන්නේ ඒකයි මේවයි තියෙන වැදගත්කම මොකද බයිසිකල් මං හිතන්නේ මම රුපියල් 10000ක්වත් මේකට වියදම් කරා කියලා මේක ගත්තයින් පස්සේ ඉතින් ඒකත් හරීම වැදගත් මේ හදිස්සියට හරි කොහෙට එහෙට මේට යආගන්න බයිසිකලයක් තිබීම අපිට හරීම වැදගත් ඇත්තටම පවුලකට සහ ගෙදරකට දැන් මේ බයිසිකල් ගත්තාම ගොඩාක් දිරට තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ඒවා පදින්න අමාරුයි කියන කාරණාව ඒවයි දැන් ඇත්තටම අපි යම්කිසි විදියකට මේකට හුරු වෙලා නැති වෙන එතකොට මුලින්ම ගත්තාම බයිසිකලයකට පදින්න ටිකක් අමාරුවක් තියෙනවා නමුත් මේ ආයාසයේ මේ පදින්න අමාරු බව ඇත්තටම මේ ඒක අඩු කරගන්න ක්‍රම තියෙනවා ඒ වගේම අපි තීරුම් ගත යුතු ඉතාම වැදගත් භෞතික සංකල්පයක් තියෙනවා ඒක තීරුම් ගත්තරම ඇත්තටම මේ ආයාසයේ අඩුවෙන් අපිට බයිසිකල් පදින්න පුළුවන් දැන් මේ බලන්න මේ අපේ ශරීරයට ඕනේ තරම් කාර්ය කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් හැබැයි අපේ ශරීරයේ පුංචි ලිමිට් එකක් තියෙනවා ඒක තමයි අපිට ආයාසය අපි කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය පිළිබඳ අපේ ශරීරයේ ලිමිට් එකක් තියෙනවා ඒ කියන්නේ මිනිහෙක් හිමින් ගමන් කරොත් මිනිහට මීටර් 100ක් දුවන ගමන් කරන එක ඇත්තටම දැනෙන්නවත් නැති දෙයක්. නමුත් වේගින් මීටර් 100ක් දුවන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට අපිට අර මීටර් 100 මීටර් 60ක් 70ක් යනකොටම හති වැටිලා දුවා ගන්න බැරි වෙනවා. එතකොට මේ ආයස එහෙම නැත්නම් ජවය කියන සංකල්පය අතිශය වැදගත් බයිසිකල් පදින අය තේරුම් ගන්න. සාමාන්‍ය මිනිස්සෙට ගමන් කරන්න කාර්ය කරන්න පුළුවන් මේ අපි කියන ජවයක් තියෙනවා. සාමාන්‍ය වොට් 60ක වගේ ප්‍රමාණයගෙන සාමාන්‍ය දන්නවනේ අපි කියන අර ඉන්කැන්ඩිසන්ස් බල්බ් එකක් සාමාන්‍ය වොට් 60 බල්බ් එක අන්න ඒ බල්බ් එකට අවශ්‍ය වගේ ශක්ති ප්‍රමාණය සාමාන්‍ය නිරෝගී මිනිස්සෙට සාමාන්‍යයෙන් පැය දෙක තුනක් වුණත් කිමින් කරගෙන යන්න පුළුවන් නමුත් අර වේගෙන් මිනිස්සු වැඩ කරන්න ගියාම මොකද වෙන්නේ ඒ ජවය අපිට දාන්න ඕන එකම කාර්ය ප්‍රමාණය නමුත් ජවය වැඩි ඒක නිසා මිනිස්සු වේගෙන් මහන්සි වෙනවා ඒක නිසා මහන්සි වෙන හින්දා ඉදිරියට වැඩ කරගන්න බැරි වෙනවා එහෙනම් අපි තීරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපි බයිසිකලයක් පදින්න ඕනේ සෑම විටම ආයාසයේ වැඩිපුර අපිට මහන්සිය නොදැනෙන්න නම් අපේ අර සාමාන්‍ය ජවයට වඩා අඩු හෝ ඊට සමාන මට්ටමකට දැන් ඒක කොහොමද කරන්නේ දැන් මේ තියෙන්නේ විවිධ වේගවල බයිසිකල් පැද්දා වදින්න යන ශක්ති ප්‍රමාණය. ඔගලන්ට පේනවා ඉතාලම අඩු වේගයකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් පැයට කිලෝමීටර් 10ක 15ක වගේ වේගයක් ගමන් කරන්න එච්චර ලොකු වෝටේජ් එකක් එමු නැත්තම් ජවයක් අවශ්‍ය නැහැ. නමුත් වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? අතිශය ශීඝ්‍රයෙන් බයිසිකලයක් ගමන් කරන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය ජවය ශක්තිය නෙමේ ජවය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ වේගෙන් පදින්න අපි උත්සාහ කරනවා නම් බයිසිකලයේ සෑම විටම අපේ ශාරීරිය මහන්සි වෙනවා ඇත්තටම මේක වැඩි කාලයක් නොයා මේක අපිට එපා වෙනවා ඇත්තටම අපි බයිසිකල් පදිනකොට අපි තීරුම් ගන්න ඕන දෙයක් තමයි සෑම විටම මේක ඉවසීමෙන් කරන්න ඕන දෙයක් මම ගොඩාක්කල් බයිසිකල් පැදලා තියෙනවා. ඉතින් මේක තීරුම් ගම මේක අරන් පුන්නේ මෙන්ටල් චේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක හයියක් නෙමෙයි. අපි සාමාන්‍ය වේගයකින් මේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. එතකොට ඉතාලම පහසු වෙනවා. අනිත් එක අපේ ශරීරය කියලා කියන්නේ එසේ මෙසේ යාන්ත්‍රයක් නෙමෙයි. ඒකට පුළුවන් වේගෙන් ඇඩැප්ට් වෙන්න. ඕගොල්ලෝ බයිසිකලයක් යම්කිසි කාලයක් හිමින් පැදලා පුරුදු වෙනකොට ඕගොල්ලෝ විශ්වාස කරන්න සාමාන්‍ය මාස 3ක් 4ක් ඇතුළත ඕගොල්ලන්ගේ ජවය වේගෙන් වැඩි වෙනවා. ඒතර ඕගොල්ලන්ට ඇත්තටම ඕනෙම වේගයකින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් අවශ්‍ය වැඩි වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් ඉස්සරහට ලැබෙනවා. ඒ වගේ මේ බයිසිකලයක් තුළ හරි සුවිශේෂ යාන්ත්‍රණයක් තියෙනවා අපි දරන ආයාසය අඩු වැඩි කරන්න යාමනය කරන්න. ඒක දන්නවා. ඔගොල්ලෝ දන්නවා ඇති මේ බයිසිකලයක තියෙන ගියර් පද්ධතිය. ඒතර අපිට ගියර් පද්ධතිය අඩු වැඩි කරමින් අපි මේ බයිසිකලයට ලබා දෙන ආයාසය අඩු වැඩි කරන්න පුළුවන්. මේ ගියර් පද්ධතිය කියලා කියන්නේ ඇත්තටම හරිම සුවිශේෂී භෞතික විද්‍යාත්මක නිර්මාණයක්. දැන් මේ බයිසිකලයක තියෙන ගියර් පද්ධතිය අපිට සලකන්න පුළුවන් දෙවනි ගණයේ ලීවර් මට්ටමක් කියලා. පද්ධතියක් කියලා. ඉදලා කියන්නේ දෙවෙනි ගණයේ ලීවරයක්. එතකොට අපි දන්නවා දැන් ඉදලක් ගත්තාම භ්‍රමණ අක්ෂය. දැන් අපි ඉදලේ මිට හරියෙන් අපි අල්ලගෙන මොකද කරන්නේ? අපි මැද හරියෙන් අතින් මේ රිට අල්ලගෙන අපි මෙහෙම අපි බලය දෙනවා. එතන පල්ලෙහා මිදුල අතුගාන මිදුලේ තමයි බලය යෙදෙන්නේ. එතන එතන තමයි තියෙන්නේ භාරය. එහෙම නැත්නම් මේ ලෝඩ් එක. එතන ලෝඩ් එක වැඩි ප්‍රමාණයක් කරකැවීම සඳහා අපි බලය දෙන ප්‍රමාණය අඩුයි. බලය දෙන මේ දුර ප්‍රමාණය අඩුයි.
තේරුණා නේද? බලය මේ මේ අපි කාර්ය කියලා කියන්නේ දුර වැඩි කිරීම මේ දුර වැඩි කිරීම බලයනේ. එතකොට අපිට අඩු මේ දුර ප්‍රමාණයක් අපේ අත චලනය කරලා අපේ බලය දීලා වැඩි දුර ප්‍රමාණයක් අපිට භාරය චලනය කරන්න පුළුවන්. නමුත් දැන් අපිට පුළුවන් මේ තව කාරණා වැදගත්ම දේ තමයි මේ දෙවනි ගණයේ ලීවර් එක විශේෂයෙන් ඉදලේ කල්පනා කරන්නකො මේ අත තියෙන ස්ථානය අනුව අපිට පුළුවන් අපි දෙන ආයාසය අඩු වැඩි කරන්න. ඒ කියන්නේ අපි මේ භ්‍රමණ අක්ෂයට ගොඩ ලං කරලා අපි අත තිබ්බොත් මොකද වෙන්නේ? අපි වැඩි බලයක් දෙන්න ඕනේ කුඩා ප්‍රමාණයක් චලනය කරන්න ඒ ප්‍රමාණයම කාර්ය ප්‍රමාණය පල්ලෙහා කරන්න. නමුත් අපි හිතන්න අපි අත පල්ලෙහාට අරන් ගියා කියලා, ඒ කියන්නේ බිම පැත්තට අරන් ගියා කියලා. එතකොට අපිට අඩු බලයක් යොදලා අපිට අර අපේ ලෝඩ් එක චලනය කරන්න පුළුවන්. හැබැයි එතකොට මොකද වෙන්නේ? අපිට වැඩි දුර ප්‍රමාණයක් අපිට මේ චලනය කරන්න බලයේ යෙදෙන්න වෙනවා. අන්න ඔය විදිහටම අපිට ආයාසයේ වැඩි නම් එහෙනම් අපිට කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය අඩු වැඩි කරන්න මේ ගියර් පද්ධතිය හැකියාවක් තියෙනවා. දැන් ඒ කාරණාව සරලව පැහැදිලි කරලා දෙන්න. දැන් මේ තියෙන්නේ ක්‍රෑන්ක් එක. දැන් මේ ක්‍රෑන්ක් එකට සම්බන්ධ වෙනවා ගිය වීල් එකක්. දැන් හිතන්න ඔයගොල්ලන්ට පේනවා මේ ගිය වීල් එකේ එක එක ප්‍රමාණවල මේ දැති රෝද තියෙනවා. එතන මේ දැති රෝද වලින් චේන් එක සම්බන්ධ වෙන්නේ මේ පිටුපස රෝදෙට කෙලින්ම. එතන මම මේ ක්‍රෑන්ක් එක කරකවුවොත් මේ පිටුපස රෝදයත් ඒ විදිහටම කරකිනවා. දැන් හිතන්ද ඔයාගේ චේන් එක එන්ගේජ් වෙලා තියෙන්නේ මේකේ ඉහළම මට්ටමේ දැති රෝදයත් සමග කියලා. ඒ වගේම මේකේ ඉහළම මට්ටමේ දැති රෝදයත් එක්ක සම්බන්ධ වෙලා මේ පිටිපස තියෙන රෝදේ අඩුම මට්ටමේ දැති රෝදයත් එක්ක සම්බන්ධ වුණා කියලා හිතන්නකෝ. එතකොට සාමාන්‍ය බයිසිකලයක් ගත්තොත් මේක එකවාරේ අපි ක්‍රෑන්ක් එක එකපාරක් කරකවුවොත් මේ පිටිපස රෝදේ හතරා මාර පාරක්. ඒ කියන්නේ හතරයි භාගයක් වගේ ප්‍රමාණයක් මේ පිටිපස රෝදේ කරකිනවා. දැන් මේ වගේ කාර්යයක් කරනකොට ඒක හරියට අර මේ අර ඉදලක් උඩ හරියෙන් ඇල්ලුවා වගේ. ඒ කියන්නේ අපි අඩු දුරක් තමයි අපි බලය යොදන්නේ. නමුත් ඊට සාපේක්ෂව මේ ලෝඩ් එක වැඩිපුර ප්‍රමාණයක් කරකැවෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක අපි වැඩිපුර බලයක් යොදන්න ඕනේ. දැන් හිතන්න යම්කිසි අවස්ථාවක අපිට මේ අපි ගමන් කරන ටෙරේන් එක හරි අපිට ලෝඩ් එකක් එහෙම නැත්නම් කන්දක් වගේ තියෙනවා කියලා. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන් ගියර් පද්ධතිය භාවිතා කරලා මේ පල්ලෙහා උඩ තියෙන චේන් එකට වඩා පල්ලෙහා අඩු චේන් එකකට අඩු දැති රෝද් එකට අපේ චේන් එක ගෙන්නන්න. ඒ වගේම පිටිපස්සෙත් අපිට පුළුවන් මේ තියෙන කුඩා දැති රෝදයකට වඩා උඩ දැති රෝදයකට ගෙන්නන්න. එතකොට හිතන්න මේ පැත්තේ තියෙන කුඩාම දැති රෝදේ මේ පැත්තේ තියෙන විශාලම දැති රෝදේ අතරට ආවයි කියලා. එතකොට අපිට සාමාන්‍යයෙන් හැකියාවක් තියෙනවා ගේන්න මේ සාමාන්‍ය බයිසිකලයක ක්‍රෑන්ක් එකක් කරනකොට සාමාන්‍යයෙන් එකමාරක් විතර මේ පිටිපස්ස රෝදේ කරකෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේක හරියටම ඉදලේ පල්ලෙහැන් ඇල්ලුවා වගේ. එතකොට අපි භාරය අපි කියන්නේ අපි මේ අපි අපේ කරන කාර්යය ඇවිල්ලා අපි මේ වැඩි ප්‍රමාණයක් කරනකොට මොකද වෙන්නේ? ඊට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් තමයි මේ කරකෙන්නේ. ඒතකොට දෙන්න අවශ්‍ය කරන බලය අපිට අඩුයි. නමුත් ඒ වගේම ඔයගලන්ට පේනවා යන දුර ප්‍රමාණයක් අඩුයි. අර බලය අඩු නිසා අපිට අවශ්‍ය කරන ආයාසය අඩු විදිහක් තියෙනවා. ඒතර අපි නිතරම තීරණ කරන්න විශේෂම ගියර් බයිසිකලයක් ගන්නවා නම් ඇත්තටම මේ විදිහට අපිට ක්‍රෑන්ක් අපි මේ වගේ මැකැනිකල් ඇඩ්වාන්ටේජ් එකක් අරගෙන අපිට සිද්ධ වෙනවා අර වොට් 60ක විතර ප්‍රමාණයක වගේ තියාගන්න මේ අඩුම වශයෙන් මේ මූලික පුහුණු වෙන කාලේ හරි පසු කාලින ඕගොල්ලන්ට ඇත්තටම මේ කිසිම ආයාසයකින් කිසිම කියන්නේ යම්කිසි ආයාසයක් දරන්න වෙනවා. නමුත් සාර්ථකව බයිසිකල් පැදීමේ හැකියාවක් එනවා මේ ගියර් පද්ධතියක් භාවිතා කරලා. ඒ වගේ මේ ආයාසය අඩුවෙන් බයිසිකල් පැදීම සඳහා තාම වැදගත් වෙන තවත් සංකල්පයක් තියෙනවා. ඒක තමයි අපි බලයේ යොදන ආකාරය. දැන් ගොඩාක් වෙලාවට ලංකාවේ මම දැකලා තියෙන දෙයක් තමයි අපි ක්‍රෑන්ක් කරනවා. කියන්නේ මේ බයිසිකලයක් පාගනකොට ඒ අපේ මේ කකුලෙන් තියෙන සම්පූර්ණ බලය යෙදෙන පරිදි ඒක හසුරුවා ගන්නෙ නැහැ. ඒකට අපි ටෙක්නික් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් බයිසිකලයේ ෆුල් ක්‍රෑන්ක් කියන්නේ සම්පූර්ණ පාගන මොහොතේ කියන්නේ ක්‍රෑන්ක් එකේ අපි බලයේ යොදන මේ පෙඩල් එක පල්ලෙහාම තියෙනකොට මේ කකුල සම්පූර්ණයෙන්ම වාගේ කියන්නේ පොඩ්ඩක් විතර නැමෙන විදිහට තියෙන්න ඕනේ. තේරුණා නේද? මොකද එහෙම නැතුව භාගයට වගේ අපි නැවිලා තියෙනකොට මේ අපේ කකුල අපේ මේ කකුලේ තියෙන ප්‍රබල බලවත් මාංශ පේශීන් වල යෙදෙන සම්පූර්ණ බලය අපේ පෙඩල් එකට යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඒ එන ෆෝස් එක අපේ එන්නේ නියයකට.
ඒකින්ද දීර්ඝ කාලිනව මේක අපි මේ විදිහට වැරද්දක් විදිහට මම ගොඩාක් මේක ලංකාවේ දැකලා තිනා ඒ විදිහට කරොත් පස්සේ නී ඉන්ජරිස් එන්න පුළුවන් ඒ වගේම අර හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව අපිට බයිසිකලයක් භාවිතා කිරීමටත් මේක නොහැකිව තිනවා ඒ වගේම තව වැදගත් කාරණාවක් තමයි කේඩන්ස් කියලා සංකල්පයක් තිනවා කොච්චර වේගයකින් අපි මේ බයිසිකලේ පාගනවද කියන එක දැන් මේ කේඩන්ස් කියන එකට වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ දෙයක් ඒක ටිකක් ගැඹුරු සංකල්පයක් එකවර විස්තර කරන්න අමාරුයි සාමාන්‍යයෙන් කේඩන්ස් 60කට ඒ කියන්නේ කේඩන්ස් කියලා කියන්නේ මේ අපි මේ මිනිත්තුවකට කොච්චර වාරක් මේ පෙඩල් කරනවද කියන එක සාමාන්‍යයෙන් කියන රෙකමෙන්ඩේෂන් එක තමයි මිනිත් 60ක් මේ කියන්නේ කේඩන්ස් ඒ කියන්නේ සයික්ලින් මේ ෆ්‍රීකවෙන්සි එක 60ත් 90ත් වගේ තියාගන්න කියලා ඒතර අපි ගිය පාවිච්චි කළා හරි නැතුව හරි අපිට ඒ වගේ කේඩන්ස් එකක් තියාගන්නව නම් ඇත්තටම අර එෆෝට් එක අපි දාන්න ඕනේ ආයාසෙ ගොඩක් අඩුවෙන් අපිට මේ කරන්න පුළුවන්. ඉතින් මේක හරි වැදගත් අපිට මේ හොඳ අර ගොඩක් ආයාසයකින් තොරව මේ බයිසිකල් ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා. ඊළඟට අපි කතා කරන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි අපිට සුදුසු බයිසිකල් එක මොකද්ද කියලා තෝරගන්න එක. දැන් මයගා මේ තියෙන්නේ මවුන්ටන් බයික් එකක්. මම මේ අපි මේක අපි ෆැමිලි එක අපි මේක ගත්තේ ගොඩක් කාලයකට කලින්. ඒ කාලේ අපිට මේ ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඇත්තට මේක මවුන්ටන් බයික් එකක් වුණාට මම මේක වැඩිපුරම මේක අපි භාවිතා කරලා තියෙන්නේ මේ සාමාන්‍ය පාරේ. ඇත්තටම ඒක පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මම මේක දිගින් දිගටම කියලා දෙන්නම්. මේ බයිසිකල් ගත්තාම ඇත්තටම ප්‍රධාන බයිසිකල් වර්ග පහක් තියෙනවා අපිට අඳුර ගන්න. මේ මම US ක්ලාසිෆිකේෂන් එක අනුව කියන්නේ ඒක ගොඩක් ලේසි තීරුම් ගන්න. පළවෙනිම බයිසිකල් වර්ගය තමයි බිගින රෝඩ් බයික්ස්. දැන් මේක ඔයගොල්ලෝ ගොඩක් දැක්ලා ඇති. මේක හරිය ලේසි තීරුම් ගන්න රෝඩ් බයික් එකේ තියෙන ඩ්‍රොප් හෑන්ඩල් බාස්. ඒ කියන්නේ අර මෙහෙම ගොඩක් අර පල්ලෙහාට ඔයගොල්ලෝ දැකලා තියෙනවා රූපයක් දාන්න. එතන මේ වගේ බයික් එකක් ඇත්තටම ගොඩක් සාමාන්‍යයෙන් බරින් අඩුයි. මේවා තියෙන්නේ රෝඩ් බයික්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපි හොඳට මට්ටම් හොඳට කියන්නේ හොඳට පේව් කරලා තියෙන මේ පාරවල් වල වේගයෙන් පැදීම සාමාන්‍ය වේගය තමයි රෝඩ් බයික් එකේ ප්‍රධානම කාරණාව. ඉතින් ඔයගලන්ට පේනවා මේකේ අර මේ බයික් එක පදින කෙනා යම්කිසි ආකාරයකට පල්ලෙහාට නැමීමක් කරන්න ඕනේ. ඒක කරන්නෙත් ඇත්තනම රෝඩ් බයික් එකේ හේතුවකට. මොකද ගුරුත්ව කේන්ද්‍රයේ පුළුවන් තරම් පල්ලෙහාට ගන්නත් වායු ප්‍රතිරෝධය අඩු කරන්නත්. ඒ වගේම දීර්ඝ කාලිනව මේක පදිනකොට ඒ ඉරියව්ව ටිකක් මේ පහසුයි. ඉතින් මේ රෝඩ් බයික් එකක් හරියට ඇත්තම නිකන් සාමාන්‍යයෙන් කිව්වොත් අපි මේ අපි වේගයෙන් ගමන් කරන මේ වාහනයක් නේ පෝෂ් එකක් ෆෙරාරි එකක් ඒ වගේ කියලා හිතන්නකෝ. ඉතින් ෆෙරාරි එකක සාමාන්‍ය පාරවල් වල යන්න බෑනේ. නමුත් ඒවා යන්න තියෙන්නේ වේගයේ සුමට මාර්ගය. අපි රෝඩ් බයික් කියලා වර්ගයක් තියෙනවා. ඒ වගේම ඊළඟ අන්තේ මේ බයික් වල තියෙන ඊළඟ අන්තේ තමයි අපි කියනවා මේ මවුන්ටන් බයික්. දැන් මේවට ඩිස්ක් බ්‍රේක් තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ගියර් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම මේකේ අර තියෙන්නේ අර ස්ට්‍රේට් හෑන්ඩල් බාස්. ඒ වගේම අර පොසිෂන් එක ඇවිල්ලා අර ගොඩක් පල්ලෙහාට නැමිච්ච පොසිෂන් එකක් නෙමෙයි උඩ පොසිෂන් එකක්. මොකද වටපිට බලන්න පුරුදුයි ලේසි. දැන් මේ වගේ අවුට්ඩෝ දැන් මම අද ඇවිල්ලා තියෙන පොඩ අවුට්ඩෝ මේක පදින්න. දැන් මේ වගේ ට්‍රැක් වල යන්න ඇත්තටම මේ මවුන්ටන් බාස් හරි හොඳයි. සම ගොඩාක් කියලා මවුන්ටන් මේ බයික්ස් වල මේ සස්පෙන්ෂන් පවා තියෙනවා. ඉතින් මේව තමයි ප්‍රධානම ආකාර දෙක. දැන් හිතන්නකෝ මේ රෝඩ් බයික් එක. ඒක හරියට නිකන් මේ මවුන්ටන් බයික් එකක් කියලා කියන්නේ නිකන් ජීප් එකක් වගේ කියලා. එතන අවුට්ඩෝ එකට සාමාන්‍යයෙන් මේ වගේ මේ ටයරේම තික්. මොකද අර හොඳට මේ පාර බදන්න ඕනේ වගේම කට්ට තියෙනවා. ඒක හරිය ලේසි තීරුවක්. දැන් හිතන්න මවුන්ටන් බයික් එකකුයි රෝඩ් බයික් එකකුයි මැරිකරා කියලා ඒ කියන්නේ බැඳා කියලා බැඳලා යන ළමයි 3 දෙනෙක් හම්බුණා කියලා. මේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාට මේ දෙන්නගේ ලක්ෂණ තියෙනවා. දැන් පළවෙනිම වර්ගය තමයි මෙන්න කියන හයිබ්‍රිඩ් බයික්ස් කියලා. ඒතර හයිබ්‍රිඩ් බයික්ස් වර්ග ප්‍රධාන 3ක් තව ගොඩාක් වර්ග තියෙනවා. මම ප්‍රධාන ඒවා ටික කියන්නේ. පළවෙනියටම අපි කියනවා මේ ෆිට්නස් හයිබ්‍රිඩ් කියලා. මේක ඇත්තටම රෝඩ් බයික් එකේ ගොඩාක් ආසන්න ලක්ෂණ තියෙනවා. වේට් එක අඩුයි. ඒ වගේම මේ තියෙන මේ මේක සාමාන්‍යයෙන් අර ටයර් එකේ හීනි ගතිය වැඩි. ඒක හොඳ මේ රෝඩ් එක ගමන් කරන්න. ඒ වගේ හැබැයි පුංචි වෙනස්කමක් තියෙනවා. අර මේ මවුන්ටන් බයික් එක වගේ ඩ්‍රොප් මේ ස්ට්‍රේට් හෑන්ඩල් බාර් එකක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ ඔයා ගොඩාක් පදින්න ලෑස්ති වෙලා තින්නේ
මේ සාමාන්‍ය පොළවේ නම් සාමාන්‍ය අපි කියන්නේ මේ පේව්ඩ් ලේන්ස් වල නම් පදින්න ඉන්නේ. ඒ වගේම සමහර අවස්ථාවල පොඩ්ඩක් බොරළු වගේ පාරක් තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ වගේ අපි කියනවා මේ ෆිට්නස් හයිබ්‍රිඩ් බයික් එකක් ගොඩක් සූදානම් හොඳයි කියලා. ඒ වගේම තියෙනවා තව ස්පෝර්ට් හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් මේ දෙවනි වර්ගයට ඒකට අපි කියනවා මේකේ මවුන්ටන් බයික් එකේ ලක්ෂණ වැඩි. හැබැයි අර මවුන්ටන් ඕගොල්ලෝ කියන්නේ මේ මේ ස්පෝර්ට් හයිබ්‍රිඩ් එකෙත් ටිකක් වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ ඒකේ මේ ටයර්ස් ගත්තාම ටයර්ස් පළලින් වැඩි. ඒ වගේම ටිකක් අර ඉහළට නැගිච්ච මේ බයිකින් පොෂන් එකක් තමයි තියෙන්නේ ස්පෝර්ට් හයිබ්‍රිඩ්. මේවා නිකන් අර ඉඳලා හිටලා ඒ කියන්නේ ස්පෝර්ට් ගතියකුත් තියෙනවා, මේකේ රෝඩ් බයික් ගතියකුත් තියෙනවා. නමුත් ස්පෝර්ට් ගතිය ඒ කියන්නේ මේ අවුට්ඩෝ ගතිය වැඩි. හරියට නිකන් අර SUV වගේ හිතන්න. ඒ කියන්නේ පාර යන්න හදලා තියෙන්නේ. නමුත් ඉඳලා හිටලා මේ බොරළු පාරක යන්න පුළුවන්. ඒ වගේම තව වැදගත්ම බයිසිකල් වර්ගයක් තියෙනවා. අපි මේවට කියනවා මේ කම්ෆර්ට් හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් අපි කියනවා මේවට මේ කමියුටර් බයික්ස් කියලා. ඒක තමයි මේ අර දෙන්නගෙම ලක්ෂණ නෑ වගේ හරියට. ඒතර සමහර දුවල පුතාලා එහෙම ඉන්නෝනේ අම්මල තාත්තලාගේ ලක්ෂණ මුකුත් නෑ. එතකොට මේ කම්ෆර්ට් හයිබ්‍රිඩ් එකේ තියෙන වැදගත්ම දේ තමයි ඕගලන්ට පේන මුල්ලින්ම දැක්කම් පේන දෙයක් තමයි ඒකේ මේ පෙඩලින් පොසිෂන් එක, කියන්නේ බයිකගේ පොසිෂන් එක හරිම ස්ට්‍රික්. කෙලින් ඒ කියන්නේ එයා හරි කෙලින්. ඒ කියන්නේ මේ වගේව හදලා තියෙන්නේ ඇත්තටම මේ පාරවල් වල කමියුට් කරන්න. ඒ කියන්නේ එහෙට මෙහෙට සාමාන්‍ය ගෙදර මේ එදිනෙදා ගෙදර දොරේ භාවිතයට. දැන් ඔයගලට ගොඩක් වෙලාවට මේ වගේ එකක අර ඉස්සරහා කූඩයක් තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ඒ වගේම කාර්යාලයට යන්න. ඉතින් ඔය වගේ කමියුටින් ආස්පෙක්ට් වලට පොඩි මේ නගරේ පොඩි තරඟකට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න. ඒකේ හොඳනම අප්‍රයිඩ් මේ පොසිෂන් එකක් තියෙනවා. පැඩලින් පොසිෂන් එකක් වටපිට හොඳට පේනවා. ස්ට්‍රේට් හැන්ඩල් බාස් තියෙන්නේ. ඒකේ වගේම අර සාමාන්‍ය තියෙන ක්‍රොස් බා එකක් නෙමෙයි තියෙන්නේ. අපි කෙනෙක්ට නගින්න බහින්න හරි ලේසි. ඉතින් මේ වගේ මේ සමහර ගොඩක් කමියුටර් බයික්ස් වලට කියන්නේ අපි කියන්නේ මේ කම්ෆර්ට් හයිබ්‍රිඩ් වලට සමහරලාට ගියර්ස් නැහැ. සමහර තියෙන ඒවා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන ආකාර පහක් අඳුර ගන්න පුළුවන්. දැන් මම දැන් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ ඕගලන්ට අවශ්‍ය වෙන බයිසිකල් වර්ගය මේ ආකාර ඇසුරින්. දැන් ඕගලන්ට සමහරලා ලංකාවේ මාකට් එකට ගියාම දැන් විවිධ ගණන් වලට තියෙනවා, අලුත් ඒවා තියෙනවා, පරණ ඒවා තියෙනවා. ඉතින් මම නම් කියන්නේ සාමාන්‍ය ඕගොල්ලන්ගේ භාවිතයට. ඕගොල්ලෝ ගොඩාක් රෝඩ් බයිකින් ඉගෙන ස්පෝර්ට් විදියට ඕගොල්ලෝ කරන්න කැමති නම් එහෙමයි. නැත්නම් අවුට්ඩෝ පදින්න නිකන් විනෝද ආංශයක් විදිහට එහෙම නැහැ. නැත්තම් කමියුටර් බයික් එකක් එදිනෙදා මේ පොලට ගිහිල්ලා එන්න නම් ඒ විදිහේ බයික් එකක් තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දැනට චෙක් කරපු විදිහට සාමාන්‍ය 25000 ඉඳලා 50000 වෙනකන් සාමාන්‍ය මේ බයිසිකල් ගන්න පුළුවන් අලුත් බයිසිකල්. නමුත් හොඳ බයිසිකල් හොඳම කන්ඩිෂන් එකේ තියෙන යූස් බයික් එකක් වුණත් මම නම් රෙකමන්ඩ් කරනවා. ඇත්තටම මම මේ දැන් ෂොප්ස් කීපයකට ගියා ඇතර මේව බලන්න මේ වීඩියෝ එක කරන්න කලින්. ඇත්තටම හොඳම කන්ඩිෂන් එකේ තියෙන සමහර ජපනීස් බයික් තියෙනවා. ඒවා මං හිතන් මාරම ඩියුරබල්. ඒ කියන්නේ ලයිට්. ඒ කියන්නේ සමහර කමියුටර් බයික් ගත්තාම ඒවත් හරිම ලයිට්. ඉතින් මන්නම් හිතන්නේ ඒ වගේ එකක් සාමාන්‍ය මම එක තැනකින් ගාව රුපියල් 30,000 35,000 අතර මුදලකින් අපිට ගන්න පුළුවන් බව තිබුණා. විශේෂයෙන් මේ කමියුටර් ටයිප් එකේ බයිසිකල් යූස් බයික්. හැබැයි හොඳ කන්ඩිෂන් එකෙන් තියෙනවා. ඉතින් ඒ විදිහට මුදල් 90 ගත්තාම අපිට මේ බයිසිකල් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා මිලදී ගැනීම සඳහා. තව ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි බයිසිකලේ කියන එක ප්‍රායෝගිකව ලංකාවේ ගමනාගමනය සඳහා භාවිතා කරන්න බෑ කියන එක. ඒකට ප්‍රධාන කාරණාව තමයි ලංකාවේ තියෙන ටෙම්පරේචර් එක සහ හියුමිඩිටි කියන එක ගොඩාක් දෙනෙක් කියනවා. දැන් මෙහෙමයි, අපේ ශරීරය ඇවිල්ලා යන්ත්‍රයක් වගේ මේ අවස්ථාවේදී, මොකද බයිසිකලිය පණ ගන්නවනේ අපේ ශරීරයනේ. එතන අපේ ශරීරයේ කාර්ය කරනකොට අපේ ශරීරයේ රත් වෙනවා. ඒ වගේම මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය නිසා විවිධ අපි කියන ලැක්ටික් ඇසිඩ් වගේ මේ විවිධ විවිධ කෙමිකල්ස් හැදෙනවා. දැන් මේ ප්‍රධාන වශයෙන් අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය තීරණය වෙන කාරණා දෙකක් මත. ඒක තමයි මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය සහ පරිසරයේ තියෙන ආද්‍රතාවය. මොකද මේක වැදගත් අපේ ශරීරයට ඇතුළට එන තාපය සහ අපේ ශරීරයෙන් පිටවන තාපය මේ තීරණය කිරීම සඳහා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ යම් කිසි පුද්ගලයෙක්ට මේ කොච්චර සාර්ථකව කාර්ය කරන්න පුළුවන්ද, වැඩ කරන්න පුළුවන්ද කියන එක තීරණය කිරීම සඳහා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. මේ කියනවා හීට් ඉන්ඩෙක්ස් කියලා. එතකොට අපිට පුළුවන් මේ තියෙන හීට් ඉන්ඩෙක්ස් එක දැන් ඔයගලන්ට පේනවා මේකේ x සහ y අක්ෂවල පැහැදිලි කරලා තියෙනවා ටෙම්පරේචර් එක සහ හියුමිඩිටි එක. එතකොට ඔයගලන්ට පේනවා යම් කිසි කලාපයක ටෙම්පරේචර් එක වැඩි නම්
ඒ වගේම හියුමිඩිටි එකත් වැඩි නම් ඔයගලන්ට පේනවා ඒක රතු පාටින් දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ උෂ්ණත්වයක් සහ ආදතාවයක් තියෙනවා නම් අර මම කිව්වනේ අර වොට් 60ක කාර්යයක් කරන්න පුළුවන් කියලා. ඒ කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය කළ හැකි ප්‍රමාණය කාලය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ටෙම්පරේචර් එකත් අඩු නම් හියුමිඩිටි එකත් අඩු නම් ඔයගලන්ට පේනවා මේ පාට එන්න එන්නම මෙලා වෙලා අන්තිමට කොළ පාට වෙලා තියෙනවා. ඒතර මේ වගේ ප්‍රදේශයක කියන්නේ ටෙම්පරේචර් එකත් අඩු නම් හියුමිඩිටි එකත් අඩු නම් ඇත්තටම මේ අර මම කියපු අර වොට් 60 කාර්ය සෑහෙන වෙලා පැයක් දෙකක් තුනක් හතරක් උනත් කනෙක්ට් කරන්න පුළුවන්. මේක මම පෞද්ගලිකවම අත්විඳලා තියෙනවා. වෙන රටවල් වලට ගියාම සාමාන්‍යයෙන් ලංකාවේ කිලෝමීටර් 5ක් ඇවිදිනවා වගේ නෙමෙයි මේ කිලෝමීටර් 10-15 ඇවිදින්න පුළුවන් ලොකු ආයාසයකින් තොරව. නමුත් ලංකාවේ ගත්තාම අවාසනාවකට ගත්තාම ඒ කියන්නේ මේ බයිසිකල් පැදීම ගත්තාම ඈ ගත්තාම ඔයගලන්ට පේනවා ටෙම්පරේචර් ගැන් හියුමිඩිටි ගත්තාම අපි ඉන්නේ අර රෙඩ් කලාපයේ බොහොම ළඟින් මේ රතු කලාපයේ බොහොම ළඟින්. ඒකින්ද ආයාසයේ වශයෙන් ගත්තාම සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය මිඩ්ඩේ ඒ කියන්නේ මැදි දවල් කාලෙන් පස්සේ බයිසිකල් වැදීම ටිකක් අමාරුයි සහ රෙකමන්ඩ් කරන්නත් අමාරුයි. නමුත් මේ ලංකාව කියන්නේ හරිම භූවිෂමතාවයේ තියෙන දේශගුණික කලාප තියෙන රටක්. දැන් ලංකාවේ ගත්තම විවිධ ප්‍රදේශවල තියෙන මේ කම්ෆෝට් ඉන්ඩෙක්ස් එක වෙනස් වෙනවා. එතන මේ ඒ වගේම කාලයත් එක්ක ගත්තාම අපි දන්නා සාමාන්‍යයෙන් උදේ කාලේ සහ හවස යම්කිසි කාලයක් ඇවිල්ලා අපිට මේ කම්ෆෝට් ඉන්ඩෙක්ස් එක ඇතුළේ තියෙනවා. එතන මේ වගේ කාලයකට අපිට මේ වගේ බයිසිකලයක් පැද්දාම ඒක ලුකුවට දැනෙන්නේ නැහැ. නමුත් අර මිඩ්ඩේ වගේ ආවන් පස්සේ ලංකාවේ බයිසිකල් පදින්න යන එක නම් එච්චර රෙකමන්ඩ් කරන්නත් බෑ. ඉතින් අර මෙන්න මේ ප්‍රායෝගික ගැටලුව යම්කිසි ආකාරයකට තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ බයිසිකල් පැදීම ගොඩාක් ජනප්‍රිය වෙච්ච නෙදර්ලන්ඩ්ස් වගේ රටක් ගත්තොත් ඔයගලන්ට පේනවා නෙදර්ලන්තේවක් ගත්තාම ඔයගලන්ට පේනවා ටෙම්පරේචර් එක ඇන්ඩ් හියුමිඩිටි ගත්තාම ඉතාම සෞම්‍යයි. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් දුර බයිසිකල් වලින් ගිහිල්ලා නැවත ඒවේ හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට ලංකාවේ බොහෝ කලාප ගත්තාම සෞම්‍ය කලාප රාශියක් තියෙනවා. ඒව ඇතුළේ උදේවරුවේ සහ හවස්වරුවේ බයිසිකල් පැදීම ඇත්තටම මේ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. නමුත් මිඩ්ඩේ ආපුවම ඒක සාමාන්‍ය පුද්ගලයෙක් එදිනෙදා වැඩට යන සාමාන්‍ය පුද්ගලයෙක්ට ටිකක් අපහසුයි කියලා තමයි අතරම අපිට කියන්න වෙන්නේ. දැන් ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි මේ බයිසිකලයක් අරගෙන අවුරුද්ද අවසානයේ ඇත්තටම මේකේ වටිනාකමක් තියනවද අපිට යම්කිසි වූ ඉතුරුවක් තියනවද කියන එක. මේක ගොඩාක් දෙනෙක් හිතනවා. ඒ වගේම ඒ අනුව ඒගොල්ලෝ මේකට ටිකක් ආයේ ඩිමෝටිවේට් වෙනවා බයිසිකලයක් ගන්න එකද නැතිද. මොකද ගොඩාක් දෙනෙක් ගාව එක්ක මෝටර් සයිකලයක් තියෙනවා එහෙම නැත්නම් තමුන්ගේම වාහනයක් තියෙනවා. ඉතින් වාහනයක් තියාන කොහොමාර පෙට්‍රල් ටික හොයාගෙන යන එක සමාල්ලාට ඒගොල්ලන්ට හිතෙනවා වාසිය කියලා අලුතින් බයිසිකල් එකට ඉන්වෙස්ට් කරන්න. දැන් අපි දන්නවා මේ දවස්වල බයිසිකල් ටික ගණනුත් වැඩි. ඒක සාමාන්‍ය රුපියල් 30,000කට වඩා ඉහළ ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපි බලමු ඒක මූල්‍යමය වශයෙන් අපි මේක අපිට මේක ඇනලයිස් කරලා බලන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ දවස්වල රුපියල් 400 ගණන් වලට තමයි පෙට්‍රල් එක තියෙන්නේ. ඉස්සරහද ගොඩක් වෙලාවට chance එකක් තියෙනවා වැඩි වෙන්න. නමුත් මේ 400 කියන සාමාන්‍ය පෙට්‍රල් මිල ගත්තොත් එහෙම ඒ වගේම සාමාන්‍ය වාහනයක් අපි පාවිච්චි කරලා ඒ නඩත්තු වියදම් එක්ක සාපේක්ෂව අපිට යම්කිසි මුදලක් අපිට ඒ නඩත්තු වියදම් සඳහා වාහනයකටත් බයිසිකලයකටත් අපිට වියදම් කරන්න අවුරුද්දක් අවසානයේ සිද්ධ වෙනවා කියලා හිතන්නකො. දැන් හිතන්න අපි මේ වාහනයකින් හෝ බයිසිකලයකින් යන දුර ප්‍රමාණය 100ට යම්කිසි ගාණක් අපි බයිසිකලයෙන් යන්න හුරු වුණා කියලා. ඒ කියන්නේ දැන් හිතන්න අපි වාහනයෙන් යන සෑහෙන දුර ප්‍රමාණයක් අපි යන හැම ගමනක්ම මහා දුර ගමන් නෙවෙයි යන්නේ. සමහරවල්ලාට කිලෝමීටර් 2ක් 3ක් ගිහිල්ලා මම නම් පෞද්ගලිකව ගොඩක් එහෙම තමයි පොඩි පොඩි ගමන් තියෙනවා මගේ ගොඩක්. ඒව වාහනයෙන් යන්නේ අපිට හැකියාවක් තියෙනවා නම් යම්කිසි ප්‍රතිශතයක් විදිහට ඒ ගමන් කරන මේ ගමන් ප්‍රමාණය අර බයිසිකලයෙන් යන්න හුරු වෙන්න. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට පේනවා අපේ සාමාන්‍යයෙන් වාහනයකට සාපේක්ෂව වාහනයකින් අපි හිතනවා කියලා හිතන්නකෝ ඒ වාහනයෙන් ගමන් කරන දුර ප්‍රමාණය 10%ක් ඔයා බයිසිකලෙන් යන්න පුරුදු වුණා අවුරුද්දක් ඇතුළත ඔයගොල්ලෝ විශ්වාස කරන්න අර බයිසිකලයට ඔයගොල්ලෝ දාන අර වියදම කවර් කරලා තව වැඩිපුරත් කීපයක් සල්ලි ටිකක් ඉතුරු වෙනවා. එහෙනම් බයිසිකලයක් ගැනීම අතිශය වැදගත්. මේ 100%. 120ක් ගියොත් මේ ගන්න. 130ක් ගියොත් මේ ගන්න. 140ක් ගියොත් මේ ගන්න. ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් බයිසිකලයෙන් යම්කිසි ප්‍රමාණයක්
විශේෂම වාහනයක් තියෙන කෙනෙක් මෝටර් රථයක් තියෙන කෙනෙක් ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර ගමන් වාහනයක් මේ බයිසිකලියෙන් යෑමට මේ උරු වෙනවා නම් සාමාන්‍යයෙන් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ ගමන් බයිසිකලියෙන් යන්න පටන් ගත්තායින් පස්සේ හැකියාවක් තියෙනවා ඇත්තටම යම් කිසි ලාභයක් ඔබ වෙතට ගැනීමට. දැන් මෝටර් බයික් එකේ තියෙන තත්ත්වය මොකද? දැන් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි අපි දන්නවා මෝටර් බයික් එකේ මයිලේජ් එක ගමන් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි ලීටරයක් ගැව්වම. ඒ වගේම සාමාන්‍ය නඩත්තු වියදම් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් මෝටර් බයිසිකලයක් ගත්තාම සාමාන්‍ය මෝටර් බයිසිකලයක යන දුර ප්‍රමාණය 10%ක් අපි සාමාන්‍ය පාපෙදියකින් යන්න පුරුදු වුණොත් අවුරුද්දක් ඇතුළත සාමාන්‍ය පාපෙදියක මිල අපිට මැච් කරන්න බෑ. නමුත් 10%කට වඩා 10-20-25 වගේ මට්ටමකට ආවොත් ඇත්තටම මේ මෝටර් බයිසිකලයක් තියෙන කෙනෙක්ට වුණත් පාපෙදියක් ගැනීම අවුරුද්ද අවසානයේදී මූල්‍යමය වශයෙන් වාසිසාගත වෙනවා. ඉතින් නම් අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් පාපෙදියක් බයිසිකලයක් මෝටර් බයික් එක සාමාන්‍යයෙන් පොඩි ගණන් මේ සුළු ගමන් තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් දීර්ඝ ගමන් යනා ඉන්නවා එහෙම නෙමෙයි. නමුත් බහුතර වශයෙන් සුළු ගමන්. ඒතර 10%-20%-30%ක් කියන සාමාන්‍යයෙන් බයිසිකලයක ඉතාම කුඩා ප්‍රමාණයේ ධාවන ප්‍රමාණයක් මට්ටමේ අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගත්තත් බයිසිකලයක් ගැනීම සාමාන්‍ය මේ මට්ටමේදී අපිට වාසිසාගතයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ රුපියල් 430 පෙට්‍රල් තියෙනකොට අපි දන්නවා ඉස්සරහට යනකොට පෙට්‍රල් මොන මට්ටමකට මිල වශයෙන් ඉහට යයිද කියලා. ඉතින් ඒ වගේ මට්ටම අනිවාර්යෙන් පෙට්‍රල් මිල ඉහළ යනවා නම් බයිසිකලයක් ගැනීම සෞඛ්‍ය රැත්තෙන් ගත්තාම වගේම මූල්‍යමය පැත්තෙන් ගත්තාමත් යම් කිසි වාසිසාගත බවක් ඕගොල්ලන්ට ගෙන එන බව අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ලංකාවේ මේ බයිසිකල් පැදීම ගැන පුංචි කාරණාවක් තියෙනවා. ඒක මතක් කරලා අවසාන කොටස විදිහට මම මේ වීඩියෝ ඉවර කරනවා. ලංකාවේ ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා බයිසිකල් පදින. පළවෙනි කොටස තමයි මේ ආර්ථික දුෂ්කරතාවයින්ද මේ විශේෂයෙන්ම මේ මෑත කාලයේදී මේ බයිසිකලයට උරු වෙච්ච කණ්ඩායමක් එන්නේ එන්නේ වැඩි වශයෙන් අපි මේ කොටස දකිනවා. ඒ වගේම ලංකාවේ තව කොටසක් ඉන්න මේ බයිසිකලය කියන එක විනෝදාංශය සඳහා පරිසරය රැකීම සඳහා එහෙම නැත්නම් තමුන්ගේ යම්කිසි ප්‍රකාශනයක් කිරීම සඳහා ක්‍රීඩාව සඳහා මේ පරිසරය බේරා ගැනීම සඳහා මේ බයිසිකල් පදින කට්ටියක් ඉන්නවා. ඉතින් මේ කාණ්ඩ දෙක අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මැදි කාණ්ඩයක් තියෙනවා අමාරුවෙන් හරි පෙට්‍රල් ගගා මේ බයිසිකලේ යන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගමන් කරන කාණ්ඩය. මම මේ විශේෂයෙන්ම මේ අර ඉහළ අර විනෝදාස්වාදයට බයිසිකල් පදින කණ්ඩායමේ හැමෝම නෙමෙයි යම් ප්‍රමාණයක් මම දැකලා තිනවා. ඒගොල්ලෝ නිතරම කියන දෙයක් තමයි මේ ඇයි මේ සාමාන්‍ය මිනිස්සු බයිසිකල් වලට යොමු වෙන්නේ නැත්තේ? මේ ලංකාවේ මිනිස්සුගේ මාන්නේ ඉඳ තමයි එහෙම වෙලා තියෙන්නේ. ඔය විවිධ කතා. මොම මේ ඍණාත්මක ආකාරයකින් මේක මේ අර සාමාන්‍ය මිනිස්සුන් ගැන කතා බහක් ඉදිරියට පතු වෙනව අවස අඩුම වශයෙන් මම හරි දැකලා තියෙනවා විවිධ මේ කවයන් වල. නමුත් ඒක එලෙස විය යුතු නැහැ. බයිසිකල් පැදීම කියලා කියන්නේ ඇත්තටම මිනිසුන්ගේ කාර්යාවක් කාරණාවක් නෙමෙයි. ඒක මිනිසුන්ගේ උවමනාව හෝ එපාකම අනුව සිදුවෙන දෙයක් නෙමෙයි බහුතර ජනතාව විදිහට සැලකුවා. බයිසිකල් පැදීම කියලා කියන්නේ රටක ප්‍රතිපත්තිය මත තීරණය වෙන දෙයක්. දැන් ලෝකේ තියෙන ප්‍රධානම බයිසිකල් ඉකොනොමි ගැන කතා කරාම නෙදර්ලන්තයේ සහ ඒ ස්කැන්ඩිනේවියන් රටවල් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ විශ්වාස කරන්න අවුරුදු 40කට කලින් ඒ රටවල් වල බයිසිකල් කියන කල්චර් එකක් තිබුණෙත් නැහැ. නමුත් ඒ රටවල් වල ආණ්ඩු මොකද්ද කරේ? ඒගොල්ලෝ කල්පනා කරා තව අවුරුදු 40ක් ඉස්සරහට යනකොට මේ අපේ නගර කොහොම වෙයිද? මේ නගර අපි මේ අපේ බස් වල නුයි ඊට පස්සේ අපේ ඉන්ඩිවිජුවලි පාවිච්චි කරන කාර් වල නුයි වෑන් වලින් පුරවනවද? එහෙම නැත්නම් මිනිසුන්ට මේ කාර්යක්ෂම එහෙට මෙහෙට ගමන් කරන්න පුළුවන් බයිසිකල් වගේ මාධ්‍යයකට මිනිසුන් අපි පුරුදු කරනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න මේ ස්කැන්ඩිනේවියන් රටවල් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ විශේෂයෙන්ම මේ බයිසිකල් සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කරා. එතකොට ස්කැන්ඩිනේවියන් ද නෙදර්ලන්තේ ගත්තාම වෙනම තියෙනවා මේ පාරවල් බයිසිකල් සඳහාම වෙන් කරපු. සමහර පාරවල් වල පුළුවන් වාහන ගමන් කරන්න. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ පාරවල් මැද්දේ ගස් හිටවල තියෙනවා. ඒතර ඒ පැත්තට වාහනයක් දැම්මොත් ඒ වාහනේ දානගෙන තීරුම් ගන්න ඕනේ. එයාට ලොකු වේගයක් ගන්න බෑ මේ මාර්ගය කියලා. ඒ වගේම මේ
රටවල තියෙන සුවිශේෂීම දේ තමයි මේ බයිසිකල් ඇවිල්ලා මේ ඒ මාර්ග සම්බන්ධ කරලා තියෙන නගරේ ප්‍රධානම කොටස් සඳහා. ඒ කියන්නේ ප්‍රධානම සෙන්ටර්ස් තියෙන ඒව හැම එකකටම කෙලින්ම බයිසිකලෙන් යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. නමුත් පසු කාලීනව මේ බයිසිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක උබන්න ගියපු රටවල් වල එහෙම නැහැ. එතකොට බයිසිකල් අපදින අයයි වාහන පදින අයයි එක ගොඩේ තමයි යන්න තියෙන්නේ. එතකොට පුංචි පුංචි බයිසිකල් ලේන් එහෙම හදලා දෙනවා. නමුත් මේක කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සෞර්ධීනේ අපි තීරණ ගන්න ඕන දෙයක් තමයි. මේක විවේචනය සඳහා දෙයක් නෙමෙයි. මිනිස්සු බයිසිකල් පදිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ රටේ ප්‍රතිපත්ති මත. ඒ රට විශ්වාස කරනවා නම් අපි ඉන්ධන අපිට තියෙන රටක් නෙමෙයි අපිට කාර්යක්ෂමව ගමන් කරන්න ඕන රටක්. ඒ සඳහා අවශ්‍ය කරන මේ සුදුසු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පාසුකම් කොච්චර හදනවාද කියන එක මතයි මිනිස්සු ඇත්තටම බයිසිකල් පරිහරණයට පෙළඹෙන්නේ. ඒක පස්සේ කල්චර් එකක් වෙන්නේ. ඒ කියන්නේ සංස්කෘතියේ අංගයක් වෙන්නේ. සංස්කෘතියේ අංගයක් බවට ඒ බයිසිකල් පැදීම පටන් ගත්තට පස්සේ ඒ සංස්කෘතිය එක ගලවන්න හරි අමාරුයි. බොහෝ හැමෝම බයිසිකල් පදින මට්ටමකටපත් වෙනවා. විශේෂයෙන්ම නෙදර්ලන්තේ වගේ ගත්තාම සෑම කෙනාම බයිසිකලයක් පදිනවා කියලා කියනවා. ඒගොල්ලන්ගේ සාමාන්‍ය 60% විතර ඒගොල්ලන්ගේ කටයුතු ඒගොල්ලෝ කරගන්නේ මේ බයිසිකලේ භාවිතා කරලා. ඉතින් අපිටත් තියෙන්නේ ඒ වගේ වට්ටමකට යන්න. මම දන්නේ නැහැ ලංකාවේ දැන් තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකත් එක්ක කොහොමද ඒක කරන්නේ කියලා. නමුත් ඒක අපි ඒ විදිහට අපි ගොඩක් යටිතල පහසුකම් වැඩි කිරීම තුළින් ප්‍රතිපත්තිමය වශයෙන් තමයි බයිසිකල් හුරු කරනවා නම් ඒක කරන්න ඕනේ කියලා මම නිතරම හිතන එක. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක බයිසිකලේ ගැන කතා කරේ. අවශ්‍ය වෙන මූලික කාරණා සියල්ලක්ම පායේ පුළුවන් තරම් හැකිය ආකාරයෙන් මේ වීඩියෝ එක තුළ මම සම්පීඩනය කරා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කියන්න මේ තුළ අපිට තව මේක ගොඩාක් දෙනෙක් බලයි. ඒ අයට වැදගත් වෙන යමක් තියෙනවා නම් ඇඩිෂනලි මේක ලියලා තියන්න. මොකක් හරි වැදගත් කියලා ඕගොල්ලන්ට හිතන දෙයක් තියෙනවා නම් ලියලා තියන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ ස්වාධීන අදහස් තියෙනවා නම් මේ වගේම වීඩියෝ කරලා මේ වගේම හරි YouTube හරි මොනවා හරි මාධ්‍යකින් කමක් නැහැ. ඒව ජනතාව අතර බෙදා හරින්න විද්‍යාත්මක ක්‍රමවේදයකින් මම හිතනවා අපිට රටක් විදියට ඉස්සරහට යන්න මේ අර්බුදය ජයගන්න අර බුද්ධිය මෙහෙවා ඒ කටයුතු කිරීම අතිශය වැදගත්. ඒ සඳහා ඕගොල්ලන්ගේ මේ සහභාගීත්වයත් මම අපේක්ෂා කරන ගමන් නැවත බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් එක්ක. රැඳිලා හිටියට නැවතත් මේ වගේම වීඩියෝ එක අපි හම්බෙමු.